මේ දැක්වෙන්නේ වෘත්ත චලිතයට අදාළ සිද්ධියක් විස්තර කරන්න තියෙන අවස්ථාවක්. මෙතන වෘතයක ගමන් කරන සතෙක් මේ සූදානමින් ඉන්නේ. අපි එයාට ප්‍රවේගයක් දීලා බලමු. දැන් පේනවා එයා වෘතාකාර පතයක ගමන් කරනවා. මේ කොළපාටින් දැක්වෙන්නේ එයාගේ ප්‍රවේගය. ඒක පවතින වෘතයේ ස්පර්ශය ඔස්සේ. ඒ නිසා අපි ඒකට කියනවා ස්පර්ශීය ප්‍රවේගය කියලා. ඒක දැන් නියත අගයක පවතින්නේ. එනම් නියත ප්‍රවේගයකින් සිදු කරන වෘත චලිතය. අපි ප්‍රවේගය පොඩ්ඩක් වැඩි කරලා බලමු. ඔව් දැන් දෛශිකයේ අගය වැඩි වෙලා තියෙනවා. දැන් වැඩි වේගයකින් වෘතයක ගමන් කරනවා. අපි දන්නවා ප්‍රවේගය දෛශිකයක් නිසා ඒකට අගය සහ දිශාව කියන දෙකම ඇතුළත්. දැන් අගය වෙනස් වෙන්නේ නැහැ නමුත් දිශාව වෙනස් වෙනවා. එහෙමනම් ප්‍රවේගය වෙනස් වෙනවා. එහෙනම් ප්‍රවේගය වෙනස් වෙන ශීඝ්‍රතාවයක් හෙවත් ත්වරණයක් තියෙනවා. අපි ඒක වෘතයේ කේන්ද්‍ර දිශර පවතින බව ඉගෙන ගන්නවා. එබැවින් අපි කියනවා ඒක කේන්ද්‍ර අභිසාරි ත්වරණයක් වශයෙන්. දැන් බලමු එම ත්වරණේ දෛශිකය. මේ දැක්වෙන්නේ එම ත්වරණය. ඒක පවතින කේන්ද්‍රයේ දෙසට. අපි කියනවා ත්වරණය A සමානයි V වර්ගයේ බෙදීම R කියලා. අපි වේගය වැඩි කරොත් ත්වරණයත් වැඩි වෙනවා. දැන් බලන්න ත්වරණය වැඩි. මේක වෘත චලිතය පිළිබඳව සාමාන්‍ය විස්තරය. අපි දන්නවා වෘත චලිතයේ යෙදෙන වස්තුවක කේන්ද්‍රය දෙසට ත්වරණයක් තියෙනවා නම් නිව්ටන්ගේ දෙවන නියමය අනුව එම ත්වරණය සඳහා බලයක් තිබිය යුතුයි. අපි ඒකට කියනවා කේන්ද්‍ර අභිසාරි බලය කියලා. F සමානයි m v වර්ග බෙදීම r. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සමහරු මේ කේන්ද්‍ර අපසාරී බලයක් ගැන පැහැදිලි කරනවා මේ විදිහට. වෘත චලිතයේ යෙදෙනකොට කේන්ද්‍ර අභිසාරී බලයක් තියෙනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් තියෙනවා. ඒක කේන්ද්‍ර අපසාරී බලය වශයෙන් හඳුන්වන බව උන් කියනවා. ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. එහෙම කේන්ද්‍ර අපසාරී බලයක් තියෙනවාද? කේන්ද්‍ර අභිසාරී බලයට සමාන කේන්ද්‍ර අපසාරී බලයක් තියෙනවා නම් ඒ බල දෙක සන්තුලනය වෙලා නිව්ටන්ගේ පළවෙනි නියමය අනුව මේ වස්තුව සරල රේඛාවක යා යුතුයි. එහෙමනම් දැන් අපිට කේන්ද්‍ර අපසාරී බලයක් තියෙනවා කියලා පිළිගන්න බෑ. අනිත් එක වස්තුවක් මත ක්‍රියා කරන බලය නැත්නම් ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව එකම වස්තුව මත ක්‍රියා නොකරන බවත් අපි විස්තර කරනවා. එහෙමනම් මේ කේන්ද්‍ර අපසාරී බලය පිළිබඳවයි මතුවෙන ප්‍රශ්නේ. මේ පෙනෙන්නේ ද්‍රව භාජනයක් තුල පවතින ඝනකයක්. ඒ ඝනකයේ මත ද්‍රව මැගින් ඇතිවන තෙරපුම් මේ රූපසටහනෙන් හඳුනා ගන්න පුළුවන්. පහළ පෘෂ්ඨයේ මත තෙරපුම ඉහළට F1. ඉහළ පෘෂ්ඨයේ මත තෙරපුම පහළට F2. පහළ පෘෂ්ඨයේ මට්ටමේදී ද්‍රව කඳේ ගැඹුර වැඩි නිසා පීඩනය වැඩි බැවින් F1 විශාල වෙනවා F2ට වඩා. දෙපස පීඩන සමමිතික බැවින් මේ F සහ F සමතුලිත වෙනවා. F1 F2ට වඩා වැඩි නිසා ඉහළට ඇතිවෙන සම්ප්‍රයුක්තය අපි උඩුකුරු තෙරපුම වශයෙන් හඳුන්වනවා. අපි සාධනය කරන ආගිබිදිස්තීමේ මගින් F1 ඍණ F2 සමාන කියලා මේ ඝනකයේ මගින් විස්ථාපනය වූ ද්‍රවයේ බරට. ඒක සත්‍යයක්. ඒක සාධනය කරන්න පුළුවන්. මේ දැක්වෙන්නේ පෙරකී ඝනකය ඒ ද්‍රව බඳුනේ පතුලේ ස්පර්ශ වන පරිදි තබා තිබෙනවා. අපි පරීක්ෂණාත්මකව කරනවා නම් බඳුන පතුල මත තුනි ග්‍රීස් තට්ටුවක් ආලේප කරලා ඝනකයේ මත තබල ඊට පසු මේ ද්‍රවය වත් කරනවා. දැන් පතුලට වස්තුවේ යටින් ද්‍රවය ඇතුල් වෙන්න බැරි නිසා පීඩනයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඉහළින් පහළට තියෙන පීඩනය නිසා තෙරපුමක් ඇති වෙනවා. එහෙමනම් දැන් ඝනකයේ මත තෙරපුම තියෙන්නේ පහළට පමණයි. මෙතන ස්පර්ශ වෙලා තිබෙන අභිලම්භ ප්‍රතික්‍රියාව වුණත් විශාලයි කියලා ගන්න බෑ.
එහෙමනම් දැන් මේ බඳුන වස්තුව මත ඉහළට උඩුකුරු තෙරපුමක් ඇති වෙන්නේ නැද්ද? නැහැ කිව්වොත් ආකිබිදිස්ණීමේ අසත්‍ය වෙනවා. ඇයි වස්තුව මගින් ද්‍රවය විස්ථාපනය කරලා තියෙනවා පෙර පරිදිම. එහෙමනම් පෙර උඩුකුරු තෙරපුමම පවතින ඕනේ. එහෙමනම් කොහොමද අපි මේ අවස්ථාවේ උඩුකුරු තෙරපුම පැහැදිලි කරන්නේ? මේ වගේ ප්‍රශ්න තව ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු ඔබට පුළුවන් නම් ඉදිරිපත් කරන්න. දැක්වෙන ඊමේල් ලිපිනයට ඉගෙන දන්වා එවන්න. ඔබටත් ඒ විදිහ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒකත් දැනුම් දෙන්න. බොහොම ස්තුතියි.